signature makemai jayagamu sri lanka juli 5 saha 6 hakmana dani abey vikrama kridaanganeedi quick 14 for unforgettable memories through the power of music පහළේ කන්වරයා හැටියට නැවත වැඩ බලන්න දරු අතුරු ලබා දීම අතුරු ප්‍රයෝගයේ මත් ඒක පොලිස්පතිතුමා පොලිස් ඇමතිතුමා අතුළු ඔබතුමාට වරදාන ප්‍රස්ථාන ද්වාර දෙවන් දීලා පොඩි නඩු වාර්තාවේ නියෝගයේ පිටපතකුත් දීලා තියෙනවා. අක්ෂ මූලස්ථාන ඉන්න එකත් නඩු වාර්තාවේ පිටපතකුත් දීලා තියෙනවා. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී අනුව අද එතුමට අධිකරණ නියෝගය අනුව ඇතුළට යන්න පුළුවන්ද වැඩ බාර ගන්න පුළුවන්ද? ියපාර බලහත්කාර ඉදිියතුරු දැම්මට පස්සේ අපි පැමිල්ල දැම්ම මරදාන පොලිෂන් නිතුමර පරදාන පොලිෂයෙන් කළ ඇවිල්ලා මේ දවහලා දවස් විශෂය එකක් සීල් කල කියලා නැවතා තම බලහත්කාරෙන් බලහත්කාරෙන් යතුර දාප ගත්ම ජතුරු බලත්කාරෙන් ඒතුරු දාපු කටර යතුරතු ඉබියතුරු දාලා තිබ්බේ ඔබතුමාලගේ පැමිණිල්ල. ඔව් ඉතින් ඔබතුමාලගේ පැමිණිල්ල අපරාධ ස්ථාන අපි ආරක්ෂා කළා. ඒක තමයි අපි ආරක්ෂා කළා තිබ්බේ. එහෙම නැතුව පොලිසිය බියතුරුක් තිබ්බේ නෑ. මේ වැරදි වැටීමක. මෙහෙම ගහන්නකෝ ඔබතුමා මට කියන්නකෝ ඔෆිස් එක පැත්තකින් තියානකෝ. ගෙදරකට හොරු ඇවිල්ලා ඇතුල් වෙනවා. බලහත්කාරමක් කරනවා. ඔබතුමාලට පැමිණිල්ලක් දානවා. එහෙම ඉතින් පොලිසියෙන් ඇවිල්ලා කියනවා මේක පොඩ්ඩක් ඉන්න අපිට ඉන්කුවාරේකට බාධා වෙනවා. ඒ නිසා ඔබතුමාල ඉන්න කියලා ඉබියතුරු දාලා යනවා. ආලගීල දවස් 20කින් හොරුන්ට මෙතුරු ආපහු දෙනවා නේ හොරුන්ට යතුරු දෙන්න නේද කාඩ් යාලට දුන්නේ කීප දෙනෙක් කරනවා ඒක තමයි හරි ඔබතුමාලා ඒකත් අය ඒකත් අයිතිය කියලා කිව්වේ කොහමද අය ඔක්කොම පසක තියමුකෝ දැන් ගරු අධිකරණේ මහා ලේකම්වරයා එදා සිට අද දක්වා අත්ති දුපු දවස් ඉඳන් අද දක්වාම යාවත් කාලින කරන මහා ලේකම්වරයාට වැඩ කරන ගදු අධිකරණේ බලේ දීලා තියෙනවා අධිකරණ නියෝගයක් තියෙනවා. ඒතකොට ඔබතුමාලා අධිකරණ නියෝගයට ගෞරව කරන්නේ නැත්නම් අධිකරණ නියෝගයේ කිසිද බාධාවකින් තොරව නියෝගයක් කරන්නේ නැහැ. මේ දැන් ඉන්නේ සභාපති සභාපති දැන් සභාපති පොලිසියේ පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අය බලන්න ඔබතුමා පොලිස් සම්බන්ධ තුමා බලන්න පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. මේකේ අපි දන්නේ ඒ තුමාලට දායිති ඔබතුමාට අයිති කියලා අපිට කියන්න බෑ. ඒ අධිකරණ නියෝගය තියෙනවා. අධිකරණ නියෝගය තියෙන එක අපි පිළිගන්නවා. ඒකම වෙන කඩේලා කියලා පිළිගන්නවා. නමුත් මේකේ කවුරු හෝ පාර්ශවයයි ඔබ හෝ මෙතුමා හෝ කවුරු හෝ අපි දන්නේ ලොක් කරලා තියෙනවා. පැහැදිලිද? අපිට ඒව කඩාගෙන ලොක් කරන්න පොලිසිය ඉදිරියේදී හැකියාව ඉද දෙන්න හැකියාවක් නැත. ඒකයි අපි කියන්නේ. ඔබතුමාලා එහෙමනම් මේ උසාවියේ නියෝගයක් දීලා තියෙනනේ මේ වර්තමාන තත්ත්වය පැමිණිල්ලකුත් දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත අධිකරණයට වාර්තාවක් මේ ඉදිරිපත් කරලා අධිකරණ නියෝගයක් ගන්නම් ගැටලුවක් නැහැ. එතකොට මේක ඇතුළට ඇතුල් වෙලා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ ක්‍රියාමේ නියෝගයේදී යනවනම් එතකොට අපිට ගැටලුවක් නැහැ. අපිට මේක දෙපැත්තෙන් මේ ගැටලුකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පත් නෑ නෑ එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ මාපිකරණ සාමාජිකයෝ කියන්න බෑ. මේවයි ඔබතුමා කියවන පොලිසිය ආණ්ඩුවට මේ වගේ එකක් නැහැ. මෙතන කොහෙත් හරිද? මේකේ පාර්ශව දෙකක් තියෙනවා. පාර්ශව දෙකක් අතර ප්‍රශ්නයක්. ඒ වචනේ විරුද්ධයි. මේ වසමේ ටීම් දෙකක් ඇවිල්ලා ගහ ගන්නවා කියලා අපිට තොරතුරු දෙනවා. ඒ සම්බන්ධව පැමිණිලි දෙනවා. එතකොට මේක ගහ ගන්න දීලා අපිට පැත්තක වෙලා ඉන්න මේක ආණ්ඩුවට කඩේ යවන්න නෑ. අපි කරන්නේ අපි පොලිස් ජොබ් එක. ගහන පොලිසිය පැමිණිල්ලක් දානවා. ඔබතුමා ගෙට කඩන් යන්න දෙන්න. ඒක කවුරු හරි කඩන් ඉඳලා අපි බලන් ඉන්න ඕනේ. නෑ නෑ උසාවි නියෝගයක් තියෙනවා. උසාවි කඩ යන්න කියලා නියෝගයක් තියෙනවා. කඩ යන්න නැතුනාර මහලේ කමරේ රයිට් එක නෑ. ඒක තමයි මම ඔබතුමාට දැන් ඔබතුමාට කිව්වේ මේක දැන් ඕන්නේ නැහැ. ආයික වෙන්නේ නැහැ. ඔබතුමාලා අපිත් එක්ක කතා කරපු නිසා අපි ඔබතුමාලට මේක පැහැදිලි කරලා දුන්නා. මම නැහැ පැහැදිලි කරන්න. මේ එකක් නෙමෙයි ඔබතුමාට කියන නිසා අපි පැහැදිලි කරලා දෙනවා. මහත්තයා මේකයි මේගහන්නෝ කරුණාකර මහත්තයා ඔය කට්ටිය නිවැරදිමක් නැතන් හිටියත් මිනිස්සු. ඔය කට්ටිය මේ රටේ නීතියට ගරු කරනවා. අපි නීතියට ගරු කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව ආණ්ඩුක්‍රමයේ වස්තාව අනුව පක්ෂ ජාති ආගම් මත නැතුව සියල්ලට කෙසේ නීතිය සලකන්නේ. ඈ
මෙතන සියවනා අපිට මෙහෙනවනේ නීතිය පූර්ණ නිගමනයකට අවිල්ලා නෝරවා අපි අවිල්ලා පොලිසියට ලැබෙන පැමිණිල්ලෙන් පැමිණිල්ලා අනුව අපි ක්‍රියා කරන්නේ එහෙම අපි පූර්ණ නිගමනයක් අපි ළඟ නැහැ ඔබතුමා මතේ නමුත් දැන් අපිට ඊයේ පැමිණිල්ලක් මෙතන දාලා තියෙනවා මේකේ දේපල ආරක්ෂා කරලා දෙන්න කියලා දෙනවා ඔබතුමාලාට මේකේ හරි අපි අද ආවා මෙන්න මේම ප්‍රශ්නයක් උනා කියලා තීරුම් පෙස්සමක් නැවත අධිකරණයට ගිහිල්ලා දෙනවා මාර්ග ගන්න පුළුවන් අධිකරණයට දෙනවා අධිකරණ ක්‍රියා මාර්ග ගන්න හැබැයි දැන් අධිකරණයේ නියෝග පවා මේගොල්ලන්ට අදාළ නැහැ. ඔබතුමාලා හොඳයි. ඔබතුමාලා ඔය විදියට දෙපාර්ශ්වයටම රාජකාරී කරනවා නම් අපේ පැමිණිල්ලට අපිට මන්දන්න ෂුවරකට ඔබතුමා අපි ඉස්සර ඉලඳු මැදගෙන මොන නීති මේ කතර කොලා හෘද සාක්ෂිය තේරුම් මේක නම් මේ අපරාධයක් මේකට අපි මැදිහත් වීම කළා ඔබතුමා හෘද සාක්ෂිය බලපා කියලා හැබැයි තව පොඩි කාලෙක තෙන්නේ මේ පාර්ශ්ව දෙක ඇවිල්ලා මෙතන ගැටුමක් ඇද්දේ ඒක ඕ පාර්ශ්වද ඔබලු දාගෙන ඉන්නවා මෙතන රැඳිලා ඉන්නවා මේ ආරක්ෂා කරන්න දෙන්නේ කියලා පොලිසියෙන් ඉල්ලනවා මෙතන මේ කඩාගෙන ගියොත් එහෙම දැන් මේක ඔබතුමාලට යතුරක් තියනවද මේක අරගෙන යන්න ඔව් යතුරක් තියනවා ඔව් දැන් ඇහිලා මෙතන ගේනවා මේ කොල්ලන්ට යතුරක් නැහැ කියලා පිළිගන්න යතුරු තියනවා ඒක ගිබ්බ කඩලා ගන්න හදන දැන් මේක අපි ගන්නවා ඉතින් අපි මේ ගියොත් කියලා බලන්න මේ මාත් ඉබ්බ කියන් තියනවද කියලා ඒ ඔක්කොම මේ තරමට පක්ෂග්‍රාහී වෙන්න එපා. මේ තරමට පක්ෂග්‍රාහී වෙන්න එපා. කොහෙපොනේ. මොකද නැත්තේ ඉතින් ඒක තේරෙන්නේ නැහැ. ලැජ්ජයි ලැජ්ජයි. මොකද අද වැඩ කරන්නේ? මම කියන දේනේ. මේ ඔබතුමා කියන දේ. අපි කියන දේ සමස්ත සමාජයට පේනවා පොලිසිය කාපැත්තද ඉතලනේ ඉන්නේ. කවුරු ආවත් ඉතින් ඇත්ත පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ නැහැ. පොලිසිය හොරු ගොඩකට උදව් කරනවා. ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ මේ අවුරුදු 25 කට ආණ්ඩු තිබිලා දිනවා. මේ අවුරුදු 25 මමත් රාජකාරී කරන් ඉතිලා. එහෙම බාධාවල් ගැටළු වෙලා නැහැ මහත්තයා. ඒක වැරදි. 25 දී 50 කට. හරිද? මගේ අවුරුදු රාජකාරී කරන් ඉතිලා. හරිද? අද කරු ඉතිලා දිනවා. එමෙකක් නැහැ. එහෙම මේ පොලිසිය මේ ආකාරයේ අපි නීති අනුකූල අධිකාරිය. ඒ අවුරුදු 25 විවිධ ආණ්ඩු තිබිලා දිනවා. අපි පොලිසිය ඉන්න අපි OIC ඉඳලා දිනවා. එහෙම ගැටළු නැහැ අපිට. ඕන ආණ්ඩුව තිබ්බත් ඉතාලම පැහැදිලි දෙයක් තමයි ආණ්ඩුවට කඩ යන මේ හොරු කණ්ඩායමට උදව් කරන්න පොලිසියේ බලකායක් දාලා තියෙන ආණ්ඩුවේ. ඕක තමයි පැහැදිලි දෙ. මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ අපේ රටේ. ඒකයි වැඩි. ශ්‍රී ලංකා අන්දස් පක්ෂය අමුයේ ගෙඩිය පිටින් ආණ්ඩුවට පාවා දීමේ කුමන්ත්‍රණය කරන කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඒක ඉතාම පැහැදිලි. ඒ කට්ටිය එකතු වෙලා ශ්‍රී ලංකා අන්දස්සේ බෝඩ් එක ගහගෙන හම්බන්තොට රැස්වීම තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට, වැල්ල වායිතු රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒවට මේ කට්ටිය ඔක්කොම උදව් කරනවා. අද මෙතන ඇවිල්ලා නීත්‍ය අනුකූල ගරු මේ මිනිස්සුෙකුට අසාධාරණයක් වුණාම යන්න තියෙන එකම තැන මේ රටේ පුරවැසියන්ට අධිකරණය. ඒකට මහලේකම්තුමා ගිහිල්ලා මහලේකම්තුමාට අධිකරණ නියෝගයක් දුන්නා. මේ නියෝගේ පොලිස් භාර ඇමතුමා ඉදන් පොලිස් ප්‍රාන්තවාද දක්වා පොලිස් දෙපාර්තමේන්තුව දීලා තියෙනවා. ඒකට ගරු කරන්නේ නැතුව අද මේ පොලිස් බලකැණියක් දාලා තියෙනවා LTT ප්‍රහාරයකට යනවා වගේ. අපිට නීත්‍ය අනුකූල ඉන්න වෙලාවට ඔය රකවරණේ නෑ. කොරුන්ට මේ රකවරණ දෙනවා. කතා කරලා වැඩක් නෑ. අපේ රටේ දෙයියංගම පිහිටයි ප්‍රජාතන්ත්‍රවාදයටත් දෙයියංගම පිහිටයි. තව ටික දවසක් මෙහෙම තිබ්බොත් මේ රට ඉදින් බල්ලටම යනවා කියලා තමයි කියන්නේ. වෙන දෙයක් නෑ. මේ කා පිළිගන්න දාවේ. කා පිළිගන්න දාවේ. හා? යන්න. යම් පක්ෂ මහලේකම්. ఇంటి దగ్గర మైండ్ చేయండి మైండ్ చేయండి ఇరసన్నండి
පක්ෂය ඇතුළට එනවා අධිකරණ ඊළඟ තීන්දුව අරගෙන අධිකරණ ඊළඟ තීන්දුව අරගෙන පක්ෂය ඇතුළට එනවා අයිතිවාසී සර් මහත්තයා පිළිගන්නවද අයිතිවාසී සර් මහත්තයා පිළිගන්නවද අනේ ඔව් එදෝ පිළිගන්නවා මිනිහ කඩු කරගන්න මේ අපි බලන්න. පයිච්චිපාල මහත්තයා සිරිත මේ විජේදාස මහත්තයා දැන් ඔබතුමාගේ පැත්තේ. නෑ නෑ අපි ඔක්කොම එක පැත්තේ. එක පැත්තේ. අපි එක පැත්තේ. ඇයි මේ ඔයගොල්ලෝ මැච් එක බෙදන්නේ? ආ අය එනවා අධිකරණයේ තීන්දුව දුන්න දවසට. ඒ පොලිස් කාර්ව ලව්වම ඔය දොර හරිනවා. පොලිස් කාර්ව ලව්වම ඔය දොර හරිනවා. ඒකමතුමා දැන් ඔබතුමා අද පසුබැස්සට අයිමත් පසුබැස්සෙන් නැහැ. මේ පසුබැස්සීම නෙමෙයි. මේක හොඳයි අපිට. මේ පාරේ 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 තමයි මේ ලියුම අස්සම් කරන්න ඕනේ. මේ මිනිස්සු මෙහෙම මිනිස්සු එකතු කරනවා ඇතුළට අර කාමරය ඇතුළට. මේ අද එළියනේ අපි අස්සම් කරේ. මේක මොරල් නැන්නේද? මොරල් නැන්නේ. අනේ අතවල කරලා නෝනේ. තුවාලු නැනේ. නෑ. ඕව හොඳට පුරුදුයි. අපි හොඳට කුටි කාලේ ඉන්නේ මිනිස්සු. අදේම ගෑවි නැගේ. විශ්වවිද්‍යාලේ ඉන්නකොට හොඳට කුටි ගාව මිනිස්සු අපි. ඒකෙන්ද අපි ඔය පුරුදුයි. හරි. හැබැයි අර පාර්සලේ කවුරුත් තාම නැනේද? නෑ නෑ නෑ. ගෞරවයෙන්
මට පිළිත්යක් කියන මම ගස්සන් කරන්නේ වැඩවා ගන්න ජීවන මම මයිකල් මහත්තයා මයිකල් අපි මාස නමම උසාවි වල ගිහිල්ලා උසාවියෙන් සාධාරණ කිසෝ ඒ සාධාරණ තමයි පක්ෂ මාලේකම් විදියට ගිය සැප්තැම්බර් 7 වෙනිදා ඉඳලා මාව පක්කා ඒකට සැප්තැම්බර් 7 වෙනි මාසේ නැත්තේ කිසිම ඔහලේකම් දෙයක් මේ පක්ෂේ ලේකම් නෙමෙයි මාතරා ඉන්නේ කොහෙද මාළුද
අධිතාපතිය මේක උඩ අපි ඉඳගන්නේ සංඝ බෙදමුරු වයි කම්බර ඒක ප්‍රතික්ෂේප කරපු හොර නායකයෙක් තමයි අදට සවන් දෙලා ඉන්නේ හොර කැම්බිනින් මං කියන්නේ වර කමන කියන මේ වැඩේ කරන්නේ කවුරු රජෙක් ඒ නිසා මම කියනවා ඊනස් මොකද උනේ ඊට පස්සේ කිව්වා එක සම්මේලනයක ඇවිල්ලා අපේ කිරිස්වලනේ පක්ෂය තියෙන්නේ මේ සම්දිරණය විතරයි යාරට පක්ෂය හර සම්දිරණය විතරයි පාර්ලිමේන්තු වල ඉතින් පස්සේ පරලම ගාවෙන් වල අපි හැමදාම දුක් කියනවා මේ රටේ ශ්‍රී ලංකා නිවාස පාක්ෂික දුක් කියනවා හැබැයි නමදෙනේ හොඳට සමය දෙනවා ඒ නිසා උන් නමදෙනව කෙතරම් වෙන්නේ මේ පක්ෂය දැන් අපි නඩු දාලා අපි ලේකම් ගන්නවා තමයි මේ පක්ෂේ ගොඩනැගිලි වල බාරගාරත්වය තියෙන්නේ ඊළඟට මතක තියාගන්න මේක වළක්වපු නිවාසී පාසල අතුමාතුමානි සියලු දෙනා මේකට වර කියන්න ඕනේ උසාවියට අපහාස කිරීම වෙනුවෙන් තමයි ඒ විතරක් නෙමෙයි පොලිස් වලතුමා ඊළඟට සිවිල් නියාලි මහත්තයා මේ පොලිසිය වයිසි මහත්තයා මේ සියලු දෙනා අතුරෝ මෙතන ඉන්න නිලධාරී සියලු දෙනාට උදව් මම අනිවාර්යෙන් ආලෝහිම මේ පක්ෂයේ විනය කඩලා තියෙනවා. අමරවීර
හරිද? එයා විතරක් නෙමෙයි තව ඉන්නවා. ඒ සෙට් එකම ඒක තමයි හම්බෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි මේ පක්ෂය රගිමු. මේ පක්ෂය රගින්න තමයි අපි මහන්සිලා මේ මෙතෙන්ට ආවේ. අද අපිට මෙතන වැඩ බාර ගන්න දෙන්නේ නැතුව පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ මේ අධිකරණ තීන්දුවක් අරන් ආපු මිනිහෙකුට මේ පක්ෂේ දොර අරව දෙන්නේ නැතුව දොර වහගෙන පොලිසිය අද ආණ්ඩුවේ අමතියොත් එක්ක පෙම්ගෙලිනවා. පෙම්ගෙලිනවා ලැජ්ජයි. අපි අඳු කරන්නේ අඳු කරපම ගිල්ලනවා මේ පක්ෂේ විනාශ කරනවා. හරි ඒ නිසා මොකද තියාගන්න අද ජනාධිපතිවා කියනවා දැන් ජනාධිපතිවරණේ අවුරුද්දකින් කල් දාන්න යාගමදි නැහැ නේද? එහෙනම් කවුද කියේ සේසාධිකරණ? එහෙනම් සේසාධිකරණ කියලා කියන්නේ කියන නීතිපතිද? ජනාධිපතිගේ මතය? ආණ්ඩුවේ මතය? ඒවත් කියන්නේ නැහැ. හොරගල් අහුලන්න බලන්න ඉන්නේ අවුරුද්ද දික් කරගන්න. මම අපේ රටේ ගෞරවනීය අධිකරණයට කියනවා මේ වගේ ඒවා ඉස්සරහට කරා කියන කෙනා. එයාට අධිකරණයේ නියම පිළිතුරක් දුන්නා. ඒ නිසා ඔබ ඔබතුමාලා ගෞරවයෙන් අපි ඉල්ලනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබතුමාලා තමයි පියවර ගන්න ඕනේ. මේ පියවර අරගෙන තියෙනවා ඔබතුමා. ඒ නිසා මතක තියාගන්න අපි සියලු දෙනාම අද මේ ක්‍රියාදාමයේ ඉස්සරහට අරගෙන යමු. මෙතනින් මේක නතර වෙන්නේ නැහැ. මම මට අද එන්න දුන්නේ නැති එකට විරුද්ධව මට ගන්න පුළුවන් ඊළඟ පියවර මම ගන්නවා. ඒක උසාවියෙන් පමණයි ඊළඟ අපිට වේල ගන්න තියෙන්නේ. මනුස්සකමට සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව මේ අපේ මහවිදුරට ඇවිල්ලා මහවිදුර යතුරු ඇරලා මට වැඩ බාර ගන්න නොදුන්නේ කවුරුත් නෙමෙයි මේ ආණ්ඩුවයි ජනාධිපති කියන එක මම තමුන්නාසර කියන්නේ කැමති. ඒකට හයිය දුන්න පොලිසිය. මම දැන් අද අධිකරණ නියෝගය එල්ලලා තියෙනවා. පොලිසිය ලොකු මහත්තුන් මේ කට්ටිය රැකපු අරුණා කරලා යන්න කලින් කියෝන යන්න මේ. ඔන්න ගියවන්න. හරි ඊට පස්සේ අනිත් තීන්දුව අරගෙන එන්නේ මතක තියාගන්න ඇතුළටම ගිහිල්ලා මේ පාරතුර බාර ගන්න ගන්න. ඒ නිසා අපි ආදරණීය සහෝදරවරු සංවිධායකවරු නුවරඑළියේ හැමදෙනෙක්ම මොනරාගලින් හැමතැනකින්ම ඈත ඉඳලා සල්ලිත් නැහැ අතේ ආදායමකුත් නැහැ උඹගේ හොරෙන් කරලත් නැහැ 25 මේ ආපු ආදරණීය සංවිධායකතුමන්ලට මගේ හිසරම ආචාර කරනවා මොනිකෝ රජයෙන් රාජසභා හිටව මන්ත්‍රීවරු පළාත්සභා හිටව මන්ත්‍රීවරු සංවිධායකවරු එවැගේම පොල්තාස අපේක්ෂකයෝ ප්‍රේතා සංවිධාන නායකෝ කාන්තාවෝ තරුණයෝ පාර්ලිමේන්තු හිටව මන්ත්‍රීවරු අද අරවත් සංවිධානයේ අපේ ආදරණීය සහෝදරෝ පරිමණ්ඩල ඒකම්වරු ඇතුළු මේ පැමිණි මේ තවුනාසලාමේ මොකක්ද බේරගන්න නෙමෙයි බේරගන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න තියෙන්නේ මානව නිදහස පාරක් උඩින් ගගෙන නඩු දීද්දී තුන ලේකම්වරයෙකුට සිද්ධ වෙලා තියෙනවා පාර උඩින්ම මේක අස්සම් කරන්න වැඩ බාර ගන්න යකාගේ නීතියක් තියෙන්නේ මේක ඒ නිසා මම ඒ සියලු දෙනාට මගේ හදවතින් ගෞරවයෙන් සුභිය බල කරනවා අපි කියන්නේ කැමති පොලිස්පතිතුමාට කරුණා කරලා ඇමතිගේ තීන්දුව නෙමෙයි වැදගත් වෙන්නේ එදෝ මම කියනවා මේ හිමසිරිපාල මහත්තයා කැමති නැහැ නේද මට ඇතුළට එන්න දෙන්න පප්පු යකෝ අදු කරලා තීන්දුව තුනක් පස්සේ තාමත් හිමසිරිපාල නේද අපේ පොලිස්පතිතුමා රටේ ඉතින් මම ඒකයි කියන්නේ ඔයාලේ ඔය සන්තෝෂේ තියාගන්න තව පොඩි කාලයක් කියන්නේ මාස දෙකයි අපි මේ රටේ හදන්න පුළුවන් ධනන්තම සංධානය හදලා මේ රටේ අලුත් කුලයක් අපි ඉදිරිපත් කරනවා. එනිසා මම නිවැරදිව කතා කරන්නේ සියලු දෙනාටම. ඔව් මේ ඇවිල්ලා ඉන්නේ අර පත්කඩ දෙකයි අර කුමෝදලේදයි සුගල් 2005 ගිරයි නෙමෙයි. හදවතින්. එනිසා මේ සියලු දෙනාට මගේ අදවලින් මගේ ආදරේ දිනනවා අපේ ගුරුවරයන් දිස්ත්‍රික් ආදරණීය ජනතාවට මගේ අදවලින් සුභාශිස් දෙමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැලියා එකගෙන මට ලොකු ගෞරවයක් තියෙනවා මේ තරම් පසු දියෙද්දී මේ කුළු කුළු අරන් ඉනකොට අපේ ස්වාමීන් වහන්සේ ඒ නිසා ඔබ වහන්සේ වැලියම මෙතෙන්ද වැඩම කරේ ඉන්න සම්බන්ධයෙන් මගේ ගෞරවයක් ඒ අධිමාන නමස්කාර පූර්වක සූතිය පොද කරමින් ඔව් ඒක
එකක් කියන්න ඕනේ මම කියලා ඒක වෙයි. කොහොමද බලේ තියෙනකොට හරිනේ යන්නේ. බලේ තියෙන පැත්තේ මේ මී යනවා. දැන් බලේ අපේ පැත්තට කරනකොට ආයෙදී එයාම ආගෙන පිළිගන්න මෙච්චර කියන්නේ. එනිසා සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවයෙන් දෙමින් ප්‍රජාතන්ත්‍ර වාදීව ජය වේවා. ශ්‍රී ලංකා නිදහස්පත්තට ජය වේවා. අපි මේ පක්ෂයේ නැවත ගොඩනැගුරු අපි අපේ සරණ ගැනීම කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාට ජය වේවා කියලා මම කියනවා. Hello.